ජාත්‍යන්තර වාණිජ කොන්දේසි එසේ නැතිනම් ඉන්කෝ ටර්ම්ස් ලෙස අප හඳුන්වන්නේ ජාත්‍යන්තර වෙළඳාම තුල භාවිතාවන වාණිජ නියමයන් සමූහයකි. විකුණුම් කරුවෙකුගේ සිට ගැනුම් කරුවෙකු වෙත බාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය තුලදී එම බාණ්ඩ හා සම්බන්ධ වගකීම් පිරිවැය සහ අවදානම් පිළිබඳ නිශ්චිත නිර්වචනයන් ලබා දීම ඉන්කෝ ටර්ම්ස් මගින් සිදු කරනු ලබයි. මෙම නියමයන් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය International Chamber of Commerce විසින් ප්‍රකාශයට පත් කර ඇති ස්වේච්ඡාවෙන් අනුගමනය කළ හැකි ගෝලීය වශයෙන් පිළිගත් නීති රීති මාලාවකි. දැනට අන්තර්ජාතික වෙළඳාම තුල ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ 2010 සහ 2020 වර්ෂවලදී ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර වාණිජ කොන්දේසි ඉන්කෝ ටර්ම්ස් මාලාවන්ය. මෙම ප්‍රකාශනයන් දෙකම ඔබේ වෙළඳ ගනුදෙනුවල භාවිතය සඳහා වළංගු වේ. නමුත් මතක තබා ගත යුතු කරුණ වන්නේ ඔබේ සියලුම විකුණුම් ගිවිසුම් වල එනම් සේල්ස් කොන්ට්‍රැක්ට් වල ඔබ තීරණය කරන ජාත්‍යන්තර වාණිජ කොන්දේසි මාලාවට අදාළ වසර පැහැදිලිව සඳහන් කළ යුතු බවය. උදාහරණයක් වශයෙන් ඉන්කෝ ටර්ම්ස් ආර් 2020 සඳහන් කළ හැකි. 2020 දී නිකුත් කළ නවතම ඉන්කෝ ටර්ම්ස් නියමයන්ට අනුව වාණිජ කොන්දේසි CDE සහ F ලෙස කාණ්ඩ 4කට වෙන් කර ඇත. මේවා විකුණුම් කරු සහ ගැනුම් කරු අතර භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලියේදී ප්‍රවාහන ගාස්තු ගෙවීම් අවදානම් සහ වගකීම් දැරිය යුතු ආකාරය අනුව වර්ගීකරණය කර ඇත. සී කාණ්ඩයේදී විකුණුම් කරු විසින් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය සහ ඊට අදාළ අනිකුත් වියදම් දැරීම සිදු කරයි. CFR, CIF, CPT සහ CIP යන ඉන්කෝ ටර්ම්ස් මෙම කාණ්ඩයට අයත් වේ. ඩී කාණ්ඩයට අයත් ඉන්කෝ ටර්ම්ස් භාවිතයේදී විකුණුම් කරු බාණ්ඩ නිශ්චිත ස්ථානයකට හෝ ගමනාන්ත වරායකට බාර දීම සහ ඊට අදාළ වියදම් දැරීමට බැඳී සිටි. DAP, DPU සහ TDP යන ඉන්කෝ ටර්ම්ස් මෙම කාණ්ඩයට අයත් වේ. ඊ කාණ්ඩයට අයත් ඉන්කෝ ටර්ම්ස් යටතේ විකුණුම් කරු එකඟ වූ බෙදා හැරීමේ ගබඩාවකින් හෝ එවැනි ස්ථානයකින් ගැනුම් කරුට බාණ්ඩ ලබා ගත හැකිය. මෙම කාණ්ඩයේ එකම යෙදුම EXW නම් වේ. F කාණ්ඩයට අයත් ඉන්කෝ ටර්ම්ස් යටතේ විකුණුම් කරු ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යට වියදම් නොගෙවන නමුත් එකඟ වූ ස්ථානයකට බාණ්ඩ බාර දෙන අතර ඒ දක්වා අදාළ වියදම් දරයි. මෙම කාණ්ඩයට FCA, FAS සහ FOB අයත් වේ. මෙහිදී දැනගත යුතු තවත් කරුණක් ඇත. එනම් ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය පදනම් කර ජාත්‍යන්තර වාණිජ කොන්දේසි කොටස් දෙකකට බෙදා ඇත. උදාහරණයක් ලෙස FAS, FOB, CFR සහ CIF ජාත්‍යන්තර වාණිජ කොන්දේසි නියමයන් ඉන්කෝ ටර්ම්ස් මුහුදු සහ අභ්‍යන්තර ගංගා ජලමාර්ග සඳහා පමණක් වන අතර අනෙකුත් සියලුම නියමයන් ඕනෑම ප්‍රවාහන මාධ්‍යයකට හෝ මාධ්‍ය සංයෝජනයකට භාවිතා කළ හැක. ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන බොහෝ අපනයනකරුවන් හා ආනයනකරුවන් නොදැනුවත්කම නිසා වැරදි ජාත්‍යන්තර වාණිජ කොන්දේසි භාවිතා කරනු ලබයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ කොන්ත්‍රාත්වයේ නිවැරදි ජාත්‍යන්තර වාණිජ කොන්දේසි ඉන්කෝ ටර්ම්ස් වලට සම්පූර්ණ අවධානය යොමු නොකිරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර වෙළඳාමේදී භාණ්ඩවල හිමිකම් සහ වියදම් සම්බන්ධ ආරවුල් වලට මූණ පෑමට සිදුවන අතර අවසානයේදී ඉතා සංකීර්ණ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවී විශාල මූල්‍ය හා ව්‍යාපාරික පාඩු ලැබීමට සිදුවිය හැකි වනවා. මේ ආකාරයට බොහෝ අපනයනකරුවන් විසින් සිදුකරන වරදක් වන්නේ බහලුම් ප්‍රවාහනයේදී FCA ජාත්‍යන්තර නියමය වෙනුවට
FOB නියමය භාවිත කිරීමයි. එබැවින් ඔබේ ජාත්‍යන්තර වෙළඳාම නිසියාකාරව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ භාවිත කරන ඉන්කොටර්ම්ස් ජාත්‍යන්තර වාණිජ කොන්දේසි නිවැරදිව දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. තවද දැනගත යුතු කරුණක් වන්නේ ජාත්‍යන්තර වාණිජ කොන්දේසි 20/20 අනුව CIP නියමය සඳහා වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් ඒ වගන්ති අඩංගු වන පුළුල් රක්ෂණ ආවරණයක් අවශ්‍ය වන බවයි. අනෙකුත් සියලු ජාත්‍යන්තර වාණිජ කොන්දේසි සඳහා භාවිතා කරන වාණිජ කොන්දේසිට අනුව විකුණුම්කරු හෝ ගැනුම්කරු අදාළ පාර්ශවයේ වගකීම මත පදනම්ව රක්ෂණ ආවරණයක් ලබාගත යුතුයි. තවද ජාත්‍යන්තර වෙළඳාමේදී ඔබ සිහි තබා ගත යුතු කරුණක් වන්නේ වාණිජ කොන්දේසි තම විකුණුම් කොන්ත්‍රාත්වයේ එක් කොටසක් පමණක් බවයි. ජාත්‍යන්තර වාණිජ කොන්දේසි ඉන්කොටර්ම්ස් කිසිවිටකත් අන්තර්ජාතික ගනුදෙනුවකදී භාණ්ඩවලට ගෙවිය යුතු මිල ගෙවීමේ ක්‍රමය හෝ භාණ්ඩ සඳහා ගෙවීම් ලබන බවට සහතිකයක් නොවන බවයි. ඒ සමගම ජාත්‍යන්තර වාණිජ කොන්දේසි නියමයන් මගින් භාණ්ඩවල හිමිකාරීත්වය පැවරීම හෝ වෙළඳ කොන්ත්‍රාත්ව උල්ලංඝනය කිරීම හෝ නිෂ්පාදන භාණ්ඩවල ගුණාත්මක තත්වය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන බව මතක තබා ගත යුතුයි. මෙවැනි අවදානම් සහ වගකීම් සියල්ල වෙන්වෙන් වශයෙන් විකිණීම් කොන්ත්‍රාත්වයේ සේල්ස් කොන්ත්‍රාක්ට් එකේ විශේෂයෙන් සඳහන් කළ යුතුය. අවසාන වශයෙන් ගැනුම්කරු සහ විකුණුම්කරු යන දෙදෙනාම භාවිතා කරන ජාත්‍යන්තර වාණිජ කොන්දේසියේ ඉන්කොටර්ම් එකේ ඇති භූමිකාවන් සහ වගකීම් ජාත්‍යන්තර ගනුදෙනුවකට එළඹීමට පෙර හොඳින් තේරුම් ගත යුතුය. ඒ අනුව නිවැරදි ජාත්‍යන්තර වාණිජ කොන්දේසි භාවිතා කිරීම තුළින් අපට අන්තර්ජාතික ගනුදෙනුවකදී භාණ්ඩ ප්‍රවාහනයේදී ඇතිවිය හැකි නොඑක් වියදම් සහ වගකීම් සම්බන්ධ ගැටලු සහ ආරවුල් රාශියක් ඉවත් කරගෙන ගනුදෙනුව මනාව කළමනාකරණය කරගත හැකිය. අප මේ ඔබට පැවසුවේ ජාත්‍යන්තර වෙළඳාමේදී අවශ්‍ය වන ජාත්‍යන්තර වාණිජ කොන්දේසි ඉන්කොටර්ම්ස් වලින් ඉතාම මූලික දැනගත යුතු කරුණු සහ ඉඟි කීපයක් පමණයි. අන්තර්ජාතික වෙළඳාමේදී ජාත්‍යන්තර වාණිජ කොන්දේසි සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලැබිය යුතු නිසා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ඉන්ටර්නැෂනල් චේම්බර් ඔෆ් කොමර්ස් විසින් ප්‍රකාශයට පත් කර ඇති නව ඉන්කොටර්ම්ස් ආර් 20/20 නීති රීති පොත අධ්‍යයනය කර මේ විෂය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබා ගන්නා ලෙස අප ඔබට යෝජනා කරනවා.